සුබ දවසක් වේවා ආදරම්මේ තාත්ති පුතේදුවේ. මනුස්සයන්ගේ ජීවිතවල අරගෙන බැලුවොත් සත්තුන්ගේ කුරුල්ලන්ගේ ජීවිතවලට වඩා චුට්ටක් වෙනස්. අපි ගත්තොත් කුරුළු රෑනක් අහසේ පියාඹගෙන යනකොට ඔවුන් එකම දිසාවකට එකම මොහොතක එකම රේන්ජයක උන් පියාසර කරනවා. මුව රංචුවක් ගත්තොත් රැලක් ගත්තොත් කාර්ය උන් එකම දිසාවට කෑම හොයාගෙන යනවා. එතකොට මේ සත්ව ලෝකය තුළ කුරුළු ලෝකය තුළ ඒගොල්ලෝ එහෙම ගියත් මේ මිනිස්සයා තුළ තියෙනවා යම් කිසි දෙයක් මගේ ස්වාධීනත්වය. මම ස්වාධීනයි. මට නිදහසක් තියෙනවා. මං කැමති නම් කරනවා, අකමැති නම් කරන්නේ නැහැ. ඕගොල්ලන්ට ඕන නම් කෑම කන්න මට බඩගිනේ නැහැ. ඒ නිසා මං කෑම කන්නේ නැහැ. දැන් මේක මේ මිනිස්යාට හම්බෙච්ච పూర్ව නිදහස, పూర్ණ නිදහසක්. ඒ නිසා මේ තාත්ති පුතේ දුවේ මිනිස්යා රැල්ලට හවු වෙලා යන්නේ නැහැ. ඒක ඇතුලේ දෙපැත්තක් තියෙනවා. රැල්ලට හවු වෙලා ගියේ නැත්නම් අපි පෞද්ගලිකව තනි වෙන්න පටන් ගන්නවා. තනියෙන් ගමනක් යන්න උත්සාහ කරනවා. හැබැයි ඒක චුට්ටක් අමාරුයි. ඇයි හැම දෙයක්ම තනියම කරන්නේ? හැබැයි අනිත් පැත්තක එකතු වෙලා මේ මොහොතේ සහයෝගයෙන් යුතුව සම්බන්ධතාවයක් ඇතුව මේ යන රැල්ලට අපිට යන්න දන්නවා නම් කාර්ය ප්‍රතිපත්තියේ ගරුත්වයක් තුල එතනදී ඔබවම විනාශ වෙන්නේ නැහැ. එනිසා තමයි ස්වාමිලා වශයෙන් අපිට වුණත් දේශනා කරද්දී මේ වැටිකන් 2 එක ඉතාමත් පැහැදිලිවම කියනවා, කාලයේ සලකුණු හඳුනගෙන යුගයට අනුකූලව ඔබ දේශනා කළ යුතුයි කියලා. එනිසා දැන් අම්මේ තාත්තේ පුතේ දුවේ දැන් අපිට මේ ජර්නි එක යාගන්න බැරුව ගියොත් අපි පරණ ලක් බවට පත් වෙනවා. අපි යල් පැනපු දේවල් බවට පත් වෙනවා. එනිසා තමයි අද ටෙක්නොලොජි කියන එක වැදගත්. අද ඔබට මේ විද්‍යුත් මාධ්‍ය තුලින් ඔබේ ගෙදරට ආලින්දයට ඔබේ ෆෝන් එකට ඔබේ කම්පියුටර් එකට එන්න පුළුවන්කමක් තිබුණේ රත්රන් අම්මේ තාත්තේ පුතේ දුවේ මේ නිසා. දැන් මම හිතුවොත් කාර්ය මං මගේ අධ්‍යාත්මයේ මං තියාගෙන ඉන්නම්, මගේ යාඥා ජීවිතයේ මං තියාගෙන ඉන්නම්, මගේ දිවෙන් වහන්සේගේ පණිවිඩේ මං තියාගෙන ඉන්නම්, මට කාවා හරි හම්බ වුණොත් එයාට මං එදාට කතා කරන්නම් කියලා එදාට ඔබව මාව හඳුනන්නෙත් නැහැ, මම ඔබව හඳුනන්නෙත් නැහැ. ඒ නිසා ඔබට මට මේ යුගයේ තිබෙන දේවල් හදාගෙන ගොඩනගාගෙන දියුණු කරගෙන උන් වහන්සේගේ බල මහිමය ප්‍රකාශ කරන්න අවස්ථාවක් හදාගත්තොත් එතනදී ඔබට මට මේ මූව් එක දැනෙනවා, අප්ඩේට් වෙනවා. නැත්නම් කාර්ය ඔබත් මාත් අසරණ තත්වයකට පත් වෙනවා. පූජකෙක් වශයෙන් මගේ ජීවිතයේ මම දැන් සුපුවත් තරණේ අවුරුදු 18ක් දේශනා කරනවා. ඒ අවුරුදු 18ක් දේශනා කරන්නේ එකම ජනතාවකට. සිකුරාදටත් දේශනාවක් දෙන්නට ඕනේ, බදාදටත් දේශනාවක් දෙන්නට ඕනේ, සතියට දෙපාරක් දේශනා දෙන්නට ඕනේ. හැබැයි මේ එකම ජනතාවට තමයි මේ අවුරුදු 18ම දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා මේ එකම ජනතාවට දේශනා කරද්දී ලේසි නැහැ. ඒ නිසා දවසින් දවස මෙහි යම්කිසි වෙනසක්, අලුත් බවක්, නැවුම් බවක් වචනේ තුල මේ හැම දෙයක් තුලම තියෙන්නට ඕනේ. මේක හරියට තියාගන්න බැරුව ගියොත් මිනිස්සුන්ට ඒක ඇතුලේ ගන්න දෙයක්වත් ඉන්ට්‍රස්ට් එකක්වත් නැතුව යනවා. ඔබේ ජීවිතය ඇතුලේ හැම වෙලාවෙම උත්සාහ කරන්න කොහොමද ඔබ ස්වාමින් වහන්සේත් එක්ක මේ ගමන යන්නේ?
කොහොමද ඔබ මිනිසුන්ත එක්ක මේ ගමන යන්නේ? ඔබ කොහොමද මේ විද්‍යුත් මාධ්‍යන්ත එක්ක ඔබ මේ ගමන යන්නේ? ඔබ කොහොමද මේ ගමන යන්නට යන්නේ? ඒ ගමන යන්නට යනකොට ඔබ අනිත්‍යය හිනා වෙනකොට ඔබ හිනා වෙන්න දන්න කෙනෙක් වෙන්නට ඕනේ. අනිත්‍යය කෑම කන්නකොට ඔබත් කෑම කන්න ප්‍රියතාවයක් ඇති කරගන්නට ඕනේ. අනිත්‍යය සෙල්ලම් කරනකොට ඔබට සෙල්ලම් කරන්න සිතුවිල්ලක් තියෙන්නට ඕනේ. අනිත්‍යය නිහඬ වෙනකොට ඔබටත් නිහඬ වෙන්න පුළුවන් හැකියාවක් තියෙන්නට ඕනේ. හැබැයි මේ ඔක්කොම තියෙන ගමන් ඔබගේ පෞද්ගලිකත්වය නැති නොකරගෙන ඔබ ගමනක් යා යුතුයි. එහෙනම් රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ මම ඔබට ප්‍රාර්ථනා කරනවා, ඔබව ඔබ නැති කරගන්නේ නැතුව මේ රැල්ලට අහුවෙලා ඔබත් ගිහිල්ලා බලන්න ඔබට මේ දේශයට ලෝකයට දෙවියන් වහන්සේට මොනවද කරන්න පුළුවන් කියලා. චිස්පීටයි.